එවන් නැති ණය පිළිබඳ අදහස් ඔබට ලබා දෙන්නට මා කැමතියි. මේ වසරේ ජූනි දෙසැම්බර් අතර ඩොලර් මිලියන බිලියන 3489ක් 2023 දී මිලියන ඩොලර් මිලියන 5862ක් 2024 දී ඩොලර් මිලියන 4916ක් 2025 දී ඩොලර් මිලියන 6287ක් 2026 දී මිලියන ඩොලර් මිලියන 4030ක් 2027 දී ඩොලර් මිලියන 4381ක් ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අපිට ඩොලර් බිලියන 28ක් ගෙවන්න සිදු වෙනවා. අනේ මෙතනයි තියෙන අපේ ණය බර. 2021 අවසානයේ රජයේ මුළු ණය බර රුපියල් මිලියන 17589 රුපියල් වලින්. 2022 මාර්තු වෙද්දී රුපියල් බිලියන 21969ක්. මේ තමයි සැබෑ තත්වය. අපේ ජාතික ණය අද තියෙන්නේ දලදේශීය නිෂ්පාදනයේ 140ක්. IMF එක්ක බලාපොරොත්තු වෙන්නේ 2032 වෙනකොට දලදේශීය නිෂ්පාදනයේ 95%ක් කරන්න. ඒ වගේම අද අපේ ආදායම් දලදේශීය නිෂ්පාදනයෙන් 7.3යි. අපි බලන්නේ 2026 වෙනකොට ඒක 14%ක් බවට පත් කරන්න. ඉතින් ඇත්ත වශයෙන්ම අපි මේ සංඛ්‍යා ලේඛන දිහා බලනවනම් මොකද්ද රටට සිදු වෙලා තියෙන්නේ කියලා පැහැදිලි. 2018 අපේ දලදේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 94. ඒක 2019 පාස්පිරිදා නිසා ඩොලර් බිලියන 88කට ඇත්ත වශයෙන්ම ඇකිලුණා. 2020 දී කොවිඩ් හේම නිසා යලි ඩොලර් බිලියන 85කට ඇසුරුණා. ඇකිලුණා 2021 දී ඩොලර් බිලියන 88කට වැඩි වුණා ටිකකින්. ඒ 2022 දී මේක ඩොලර් බිලියන 76කට අඩු වෙලා තියෙන්නේ. එහෙනම් 125ක අඩු වීමක්. ඉතින් අපේ නිෂ්පාදනයේ 125ක් අඩු වෙනවා නම් අපේ නිෂ්පාදන ආදායම 125ක් අඩු වෙනවා. ඒක 125ක් අඩු වුණාම අපේ ආදායම් පුද්ගලික ආදායම අඩු වෙනවා. නැත්නම් අපේ රැකියා නැති වෙනවා. ඉතින් මේ தත්ත්වය අපි ඉන්නේ අද. අපි මැයි මාසේ මේ தත්ත්වේ බාරගත්තේ මේ අලුත් ආණ්ඩුව පත් කරේ. ඉතින් එතනින් තමයි අපි ඉදිරියට යන්න තියෙන්නේ. අන්නේ ඒකයි අපිට අද වෙලා තියෙන්නේ. ඒකෙන් ඉදිරියට යන බාධක තමයි එකක් අපේ ණය. අනික් අතට අපේ ආදායම 7.3යි. ඉතින් මේ හැම අංශයක්ම අපි වැඩි කරගන්න ඕනේ. දියුණු කරගන්න ඕනේ. වර්ධනය කරන්න ඕනේ. සියල්ලම වර්ධනය කරාම තමයි අපිට උවමනා තැනට අපිට එන්න පුළුවන්. ඒකටයි අලුත් වැඩසටහනක් අපි ඇතිකරන්න විශේෂයෙන්ම ක්‍රියා කරන්නේ. මීට අමතරව ගෙවුණු වසර දෙක තුන තුළ උග්‍ර වුණ ප්‍රශ්න ගණනාවක් බලපෑම් අප හමුවේ තියෙනවා. ඒවා දවසින් දෙකෙන් විසඳිය හැකි ප්‍රශ්න නෙවෙයි. ඒ වගේම වසර ගණනාවක් පුරා අපේ රට ක්‍රියාත්මක වූ යම් යම් සම්ප්‍රදායික අදහස් නිසා ඇති වූ බලපෑම් වලින් අපි පීඩා විඳිනවා. ඒ නිසා මම කලිනුත් සඳහන් කළා වගේ 2023 වසරේදී අපේ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. මේකයි ඇත්ත. මේකයි යථාර්ථය. ජනතාවට සිහිනලුවක් මවා පෙන්වන්න මේ යථාර්ථය වසන් කරන්න සමහර උත්සාහ කරන්න පුළුවන්. හැබැයි ඒවා සුන්දර වචන පමණ බවක් කාලයත් සමග සනාථ වෙයි. අපිට සුන්දර වචන වලින් ජීවත් වෙන්න බෑ. සුන්දර වචන වලින් ජීවත් උනේ නිසා තමයි අද අපි මෙතෙන්ට වැටලා තියෙන්නේ. අපේ සැලසුම උද්දමනය පාලනය කිරීම උදෙසා වෙහෙසීමයි. මේ අවුරුද්ද අවසාන වෙද්දී උද්දමනය 60%ක් දක්වා හිරණම් වෙනවා. ලෝකයේ භාණ්ඩ මිල ඉහළ නැගීමත් රුපියලේ අගය පහත වැටීම ඊට ප්‍රධාන වශයෙන් බලපානවා. වර්තමාන උද්දමනය නිසා රුපියලේ වටිනාකම අඩු වීම නිසා සේවක අර්ථසාධක අරමුදලේ හා සේවක බාර අරමුදලේ දැන් ඇති මුදල්වල වටිනාකම 50%කින් පහළ බැහැලා තියෙනවා. විශ්‍රාම වැටුප්වල සැබෑ වටිනාකමත් 50%කින් පහළ බැහැලා. අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මේ தත්ත්වය බලපාන හැටි කල්පනා කරලා බලන්න. ඔවුන් සියලු දෙනාම අතර දිනුදුකම පැතිරීමෙන් පවතිනවා. You are going to have poverty among the elders. ඔවුන් අතර ලැබෙන මුදලේ වටිනාකම 50%කින් පමණ අඩු වෙලා. ඔවුන්ගේ මිලදී ගැනීමේ ශක්තිය 50%කින් අඩු වෙලා. සීන ලෝක මවණේක ලේසි. හැබැයි මේ වගේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම අසීරුයි. මොකද්ද මේකට විසඳුම?
හැකි ඉක්මනින් රුපියල ස්ථාවර කිරීම, රුපියල වැටෙන්ට නොදී ශක්තිමත් කිරීම, ඒ අරමුණෙන් ඉදිරියේදී මුදල් මුද්‍රණය කිරීම සීමා කිරීමේ සැලසුම අප ක්‍රියාත්මක වෙනවා. 2023 වර්ෂයේ හෝ 2024 වර්ෂයේදී විශේෂයෙන්ම මම බලාපොරොත්තු 2023 පුළුවන් නම් අගභාගයේ 2020 ඊට පසුව මුදල් මුද්‍රණය කරන එක අපි නවත්තනවා. ඒ ආදායම නැතුව අපි වැඩ කරන්න තියෙන්නේ. අප ඉලක්ක කරන්නේ 2025 වෙද්දී උද්ධමනයේ වේගය 6.4 මට්ටමකින් පහත දැමීම. ඒ කියන්නේ සාමාන්‍ය උද්ධමන වේගය. අප සිදු කළ යුතු තවත් ප්‍රමුඛ කාර්යයක් වන්නේ බැංකු සහ මූල්‍ය පද්ධති ආරක්ෂා කර ගැනීම. ආර්ථික අර්බුදයකදී මේ පදනමින් පද්ධතියන් වෙත එල්ලෙන පීඩනය මේ සභාවට අලුතෙන් විස්තර කළ යුතු නැහැ. නමුත් ඒ පීඩනය නිසා බැංකු පද්ධතියට අගතියක් සිදුවන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. බැංකු සහ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කරලීම සඳහා රජයේ ප්‍රමුඛත්වය ලබා දී තියෙනවා. මේ අතර රාජ්‍ය බැංකු පිළිබඳ අපි විශේෂ අවධානයක් යොමු කරනවා. ඔවුන් දෙපැත්තකින් බැටකනවා. එක පැත්තකින් ආර්ථික අර්බුදය, අනික් පැත්තෙන් රාජ්‍ය ව්‍යවසායයන් සඳහා ඔවුන් ලබා දී ඇති දැවැන්ත ණය ප්‍රමාණය. 2021 ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් බිලියන 541ක් ණයයි. 2022 විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 418ක් ණයයි. ස්කන්‍ය තෙල් සංස්ථාව රුපියල් බිලියන 1460ක් ණයයි. රාජ්‍ය ව්‍යවසාය දිගින් දිගටම පාඩු ලබද්දී එයින් වැටකන්නේ සමස්ත පුරවැසියන්. ජීවිත කාලය පුරා ගුවන් යානාවක ගමන් නොගත් ජනතාව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩු වෙනුවෙන් දුක් විඳිනවා. ජීවිත කාලය පුරා මුදල් ලබා දී ඉන්ධන ලබාගත් ජනතාව ඛනිජ සංස්ථාවේ අඩු පාඩු වෙනුවෙන් පීඩා විඳිනවා. පෝලිම්වල වඩු ගණනක්, දින ගණනක් රස්තියාදු වෙමින් ඉන්ධන ලබා ගන්නා වාරයක් පාසා ඔවුන් තෙල් සංස්ථාවේ පාඩුව පියවන්න වන්දි ගෙවනවා. ජීවිත කාලය පුරා මුදල් ගෙවා විදුලි බලය ලබා ගන්නා ජනතාව දවසකට පැය කීපයක් කළුවරේද හිඳමින් විදුලි බල මණ්ඩලයේ පාඩුව වෙනුවෙන් කරදර විඳිනවා, වන්දි ගෙවනවා. ජනතාව විඳින මේ දුක් පීඩා කරදරත් ආයතනවල පාඩුව වෙනුවෙන් ගෙවන වන්දිත් වසා දැමීම සඳහා කාලයක් තිස්සේ පාවිච්චි කරන පිරුවටයක් තිබෙනවා. ජනතා සම්පත්, ජනතා දේපල මෙන්න මේ පිරුවටෙන් ඒ ආයතනවල අසාර්ථකත්වය වසා ගන්නවා. මේවා සැබෑ ජනතා දේපල හා ජනතා සම්පත් නම් ඒවායින් ජනතාවට සහනයක්, පහසුවක්, දේශයක්, ලාභයක් සැලසිය යුතුයි. ඒකක්වත් ඇති වෙලා නැහැ. ඒත් අපි මේකට කියනවා ජාතික සම්පත කියලා. ඒකයි සිදු වෙලා තියෙන්නේ. ඒත් මේවායින් ජනතාවට උරුමයි තිබෙන්නේ දුක්, පීඩා, කරදර සහ පාඩු. ඒ නිසා රටටත් ජනතාවටත් බරක් වී ඇති මෙවැනි ආයතන පිළිබඳ අලුතින් සිතන්ට අපට සිදු වෙනවා. වසර 30, 40ක් තිස්සේ ජනතාවට මේ අයුරින් බර පැටවීම සාධාරණද? තවදුරටත් ජනතාවට බර පැටවී මේ ආයතන පවත්වාගෙන යා යුතුද? මේ ආයතන මගින් ලබා දෙන සේවාවන් ජනතාවට බරක් නොවන ලෙස ලබා දෙන්න බැරියයි? මේ සේවාන් ලබා දීමේ වෙනත් විකල්ප නැද්ද? මෙන්න මේ කරුණු සියල්ල සලකා බලා මේ ආයතනයේ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අපි කඩිනම් පියවර ගන්නවා. ඒවා රටට බරක් නොවන ආකාරයට පවත්වාගෙන යාම සහතික කරනවා. වත්මන් අභියෝගය ජය ගැනීම සඳහා අප යන ඉදිරි ගමනේදී අවධානය යොමු කළ යුතු තවත් කරුණු ගණනාවක් තියෙනවා. එකක් තමයි හිඟකින් තොරව ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමේ පසුබිම සකස් කිරීම සහ ආහාර මිල ගණන් ඉහළ යෑම කිසියම් පාලනයකට නතු කරලීම. අනික් අතින් ආහාර සුලභත්වය වැඩි කිරීම සඳහා පියවර ගැනීම. ලබන මහකන්නේ අස්වැනු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය පසුබිම අප දැන් සකස් කරගෙන යනවා. රසායනික පෝර හිඟයකින් තොරව ලබා දෙන්න සියලු පියවර දැන්ටම ගෙන තියෙනවා. බීජ සහ රෝපණ ද්‍රව්‍ය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අන්තරකාලීන ආයවැය මගින් වෙන් කරනවා. ඒ වගේම ලෝක ආහාර වැඩසටහන සහ ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සමග එක් වී සුලභත්වය වැඩි කිරීමේ වැඩසටහනක් අප ආරම්භ කර තිබෙනවා. මේ වන විට ඔවුන්ගේ නියෝජිත පිරිසක් ලංකාවේ ආහාර අර්බුදය පිළිබඳ විමර්ශනයක නිරත වෙනවා. මගේ ආරාධනයෙන් ලබන සතියේ ලෝක ආහාර වැඩසටහනේ World Food Program ප්‍රධානියා ලංකාවට පැමිණ
කොතරම් දැවැන්ත ආර්ථික අර්බුදයකට මැදිවී සිටියත් සමාජයේ දිලුදු කොටස් ආහාර සම්බන්ධයෙන් මුහුණ දෙන ගැටලු අපිට අමතක කරන්න බෑ. ඉදිරියේන අන්තර්කාලීන අයවැයමගින් සමාජයේ පහළ කොටස් සඳහා කෙටි කාලීන සහන ලබා දීමට මුදල් වෙන් කරනවා. සමාජ සුභසාධන ප්‍රතිලාභ නීති යටතේ මේ සහන ජනතාවට ලබා දෙනවා. ඒ වගේම ආහාර හිඟතාවේ නිසා ඇතිවෙන යන මන්ද පෝෂණ තත්වයන් වළක්වීම කටයුතු අපි දියත් කරනවා. මේ කටයුතු සාමාන්‍ය වගාවන් සඳහා අවශ්‍ය දිරිගැන්වීම් කරනවා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දැනට ඇමති මණ්ඩලයේ කොමිටියක් ඒ පිළිබඳ ක්‍රියා කරලා තියෙනවා. ඊට අමතරව කෘෂිකාර්ය අමාත්‍ය අංශය අග්‍රාමාත්‍ය කාර්යයත් අපි එකතු වෙලා මේ දීප්ත ව්‍යාප්ත වැඩසටහන ගැන සමීක්ෂණයක් කරනවා. මේ සම්බන්ධයෙන් වගකීම ආයතන සතිපතා රැස් වෙමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඉදිරි මාස 6කට කාලය තුළ සමස්ත ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමට අප බලාපොරොත්තු වෙනවා. අපනයන ආර්ථික ඉහළ නැංවීම සඳහා ප්‍රතිපත්ති තීරණ ගැනීම අපට පියවර ගන්නට සිදු වෙනවා. එහෙම කටයුතු කළොත් අපට 2025 වෙද්දී යළි 2009 අවුරුද්දේ අප සිටින තත්ත්වය කරා පැමිණීමේ අපේක්ෂාව ඉටු කර ගන්න පුළුවන්. එතැනින් මේ ගමන නවතින්න බෑ. නව ආර්ථිකයක් නිර්මාණය කර ගැනීම දක්වා අප මේ ගමන ඉදිරියට යා යුතු වෙනවා. මේ සභාවේ දෙපැත්තෙම බොහෝ දෙනෙක් ඒ පිළිබඳ එක මූලධර්ම අනුගමනය කරනවා. අපි ඔක්කොම එකතු වෙලා ඒ අලුත් ආර්ථිකය සකස් කළ යුතුයි කියලා මම මෙතන යෝජනා කරන්න කැමතියි. අන්තර්කාලීන අයවැය මගින් මේ ඉදිරි ගමන සඳහා අවශ්‍ය පසුබිම් සකස් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මම අගමැති වගකීම බාරගත් අවස්ථාවේදී විපක්ෂය වෙතින් ලිඛිතව ඉල්ලීමක් කළා. මේ අසීරු හා අද්භූතකාරී අවස්ථාවේ රට වෙනුවෙන් එක්ව කටයුතු කරන්නට ඉදිරිපත් වෙන්න කියා ඒ අවස්ථාවේ ඊට ලැබුණු ප්‍රතිචාරය ගැන ඔබ හැමදෙනාම දන්නවා. මේ එකමුතුවේ වැදගත්කම එකට එක්වී මේ දුෂ්කර අවධියේ ගොඩේ මේ වැදගත්කම අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් ගණනාවක් විටින් විට පෙන්වා දී තිබෙනවා. ඒ බවත් සිහිපත් කරමින් මම යලිත් මේ සභාවේ සිටින සියලු පක්ෂ නියෝජිතයන් යලිත් ඉල්ලා සිටින්නේ මේ අභියෝගය ජය ගැනීම එකට එක්වෙන්ට ලෙසයි. අපේ අවසාන ඉලක්කය ඉහළ තරඟකාරීත්වයකින් යුතු සමාජ වෙළඳපොළ ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමයි. මෙතනදී අපිට චීනය හා වියට්නාමය වැනි රටවලින් ගතියුතු ආදර්ශයන්ද තියෙනවා. ඔවුන් තරඟකාරී සමාජවාදී වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් සාර්ථකව පවත්වාගෙන යනවා. මා දන්න තරමට අපේ ඉලක්කය ජය ගැනීම සඳහා කෙටි පාරවල් නැහැ. මැජික් හෝ විශ්වකර්ම නැහැ. ආචාර්ය හරිනි අමරසූරිය මන්ත්‍රීතුමිය පසුගිය දිනක ඒ බව අවධානය කළා. එතුමිය මෙසේ ප්‍රකාශ කළා, අපිට හිස් බඳුනක් ලැබෙන්නේ ලේසි නෑ. මේක අපි හිතන්නේ නෑ අපිට බලයට ආපු ගමන් සියල්ල විසඳෙනවා කියලා. බලයට පමණින් සියල්ල විසඳෙන්නේ නෑ. කළ යුතු දේවල් කීපයක් තියෙනවා. කලක් යනවා මේක හරි තත්ත්වයට ගේන්න. ඒ කාලය දුෂ්කර කාලයක් වෙයි. අපි සියලු දෙනාම කැපවී කරන්නට වෙනවා. ගොඩක් මහන්සිලා වැඩ කරන්නට වෙනවා. මට පේන හැටියට එතුමියයි මමයි එක මාර්ගයේ ගමන් කරන්නේ. හරිනේ අමසූරි මන්ත්‍රීතුමිය පැවසුවා වගේ මේ ආර්බුදය දවසින් දෙකෙන් මාස කීපකින් විසඳන්න පුළුවන් මට්ටමේ එකක් නෙමෙයි. ඊට වඩා බරපතල එකක්. හැබැයි අපි ඉදිරිපත් කළ මේ ගමන් සැලැස්මට වඩා ඵලදායි සැලසුමක් තියෙනවා නම්, කඩිනම් සැලසුමක් තියෙනවා නම් එය ඉදිරිපත් කරන්න. අපට පුළුවන් ඒ ගැන සාකච්ඡා කරන්න. වඩා ප්‍රතිඵලදායක නම් එය ක්‍රියාත්මක කරන්න. තමන්ට බාර දුන්නොත් මාස 6කින් රට යථා තත්ත්වයට පත්වන බවට අනුර කුමා දිසානායක මන්ත්‍රීතුමා ප්‍රකාශ කර තිබෙනවා. ඇත්තෙන්ම එසේ කළ හැකි නම් එය ඉතා යහපත් වැඩක්. ඍණ 6ක් 7ක් දක්වා ආර්ථික වර්ධන වේගය ඇදවනු රටක් මාස 6ක් තුළ ධන ආර්ථික වර්ධන වේගයක් දක්වා ගෙන ඒම මෙතෙක් ලෝකයේ කිසිම රටක සිදුවී නැති ක්‍රියාවක්. හැබැයි මෙතෙක් එහෙම වෙලා නැහැ කියා අපිට අනුර කුමා දිසානායක මන්ත්‍රීතුමාගේ අදහස් බැහැර කරන්න බෑ. මාස 6ක් තුළ රට යලි යථා තත්ත්වයට පත් කිරීම සැලසුමක් එතුමා ළඟ තියෙනවා නම් ඉතා හොඳයි. එවැනි සැලැස්මකින් කෙටි කාලයක් තුළ ආර්ථිකයේ යථා තත්ත්වයට පත් කර ගැනීම අපිට හැකි වෙනවා. ඒ විතරක් නෙමෙයි ලෝකයට කදිම පූර්වාදර්ශයක් වෙනවා. ඒ නිසා මම අනුර කුමා දිසානායක මන්ත්‍රීතුමා ඉල්ලා සිටින්නේ ඒ සැලසුම ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන ලෙසයි.
ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන ළඟට යන්න කැමති නැත්නම් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. අපි මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරමු. ඒ වැඩපිළිවෙල අපි දැන් ක්‍රියාත්මක කරන සැලැස්මට වඩා යහපත් හා ප්‍රතිඵලදායක වැඩපිළිවෙලක් නම් අපි ඒක ක්‍රියාත්මක කරමු. එවැනි සැලැස්මක් ආර්ථිකය පිළිබඳ නොබෙල් තාගය ලැබීමට තරම් විශිෂ්ට එකක් වෙනවා. If you can do it in 6 months, if you can turn from minus 6 to positive in 6 months, you might get the Nobel Prize for economics. Correct, no? එතැනි නෙවැනි සැලැස්මක් තියෙනවා නම් මම එතුමාට ඉඩ දී තනතුරෙන් අතහරින්න සූදානම්. මම මේ ජනාධිපතිතුමාට කියනවා මේ සැලැස්ම සාර්ථක නම් මන්ත්‍රීතුමාලා නිස්සද්ද වෙන්න නිස්සද්ද වෙලා අගමැතිතුමාට ඒ ප්‍රකාශය කරන්න අරින්ද ඊට පස්සේ කෑ ගහන්න ඕම නාන ඒ දෙය don't move stay here මම ගෙදර යන්න ලෑස්ති වෙනකොට ගෝටන ගෙදර යන්න කියලා අඩි වැඩි වෙන්න ගඩු